නිර්වාණ විනිශ්ච හා පුනරු පත්ති ක්‍රමය. මහාචාරය රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. සංඥාපනය ශ්‍රී ගන සුගත තතාගතයන් වහන්සේ විසින් අතීතානක කල්ප කෝටි ශත සහස්රෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්‍රතිලබ්ද වූ මාර්ගඥාන පලඥාන සර්වත්නතාඥාන කරනකොටගෙන අවබෝධ කොට වේනීය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකළ බෞද්ධ ජනතාව විසින් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ සුක පින්ඩයාමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැනගැනීම සඳහා. සිය බසින් කරනලද නිර්වාණ තත්ව දීපක ග්‍රන්ථයක් නැත්තා වූ පාඩුව අප විසින් නිර්වාණ විනිශ්ච නම් වූ මෙම ග්‍රන්ථය ලියන්නට ආරම්භ කරනලදී. මෙහි පරිච්චේද පහක් වෙයි එයින් ප්‍රථම පරිච්චේදයේ සංෂේපයෙන් නිර්வாණ தත්වයද දතිය පරි්ச்சේදයේ நாணாවිத නිර්வாණයන්ந்த ත්‍රතිය පරි්ச்சේදයේදී නිවනට පැමිණෙන ආකාරයහා නිර්வாණ தත්වයද පරිනිර්வறுத்த පුද්ගල தත්වයද දක්වන්න වූ දේශනා வந்த චතුර්த்த පරි්ச்சேදයේ නිර්වාණ සුකත්වය දක්වන්නා වූ දේශනාවන්ද පංචම පරිච්චේදයේ නානාවාදහා නානාවාදයන්ගේ විනිශ්ෂයද දක්වා ති බයි. අප විසින් මේ ග්‍රන්ථය කරනලද්දේ අභිධර්ම ප්‍රකරණයන් අතුරෙන් ධම්ම සංගනී විභංග, කතාාවත්තු යන ප්‍රකරණ තුනේ என, නිර්වාණය දක්වන දේශනාවන් හා දීගනිකාය මජ්ජිම නිකාය සංයුපත නිකාය, අංගුත්තර නිකාය යන නිකාය හතරෙහි නිර්වාණය සම්බන්ධව වදාරා තිබෙන සූත්‍ර සියගණනක්ද උදානේහි හා ඉතිවුත්ත කේහි එන දේශනා කීපයක්ද තේරගාතා විමාන වත්හ නිද්දේශ නෙත්ති ආදී ප්‍රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අට්ටකතා Tකාද විශුද්ධි මාර්ගය හා එමටකාවද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග්‍රන්තයක් හා තවත් ග්‍රන්ථයන්ද ඇසුරු කිරීමෙන මෙහි දක්වා ඇත්තේ සූත්‍ර ස්වල්පයක් පමණකි. අති සූක්ෂම වූ නිර්වාණ ධාතුයේ තත්වය මන්ද බුද්ධිකයන්ට අපවැන්නන් විසින් නොව, සරුවචඥවරයකු විසින්ද අවබෝධ කරවිය නොහෙයි. අපගේ ව්‍යායාමය මධ්‍යම ප්‍රමාණ ඥානයෙන් හා, ක්ෂණ ඥානයෙන් යුක්ත වූුවන්ට අවබෝධ කරවීම පිණිසය මධධිම ප්‍රමාණ ඥානයන් යුක්ත වූන්ට තේරුම් ගත හැකිවන පරිදි ග්‍රන්තේ හැකිතා උත්සාහයෙන් ලිහිල් කොට සම්පාධනය කළමු එහෙත් මේ වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකිනොවෙයි එබැවින් මෙය නොතේරෙන බණක්්‍යැයි පසු නොබැස කාරණය අවබෝධ වන්නතුරු සිහිනුවනින් යුක්තව නැවත නැවත බැලිය යුතුය. මෙහි ප්‍රථම පරිච්චේදයෙන්ම කල්්‍යන පෘතජ්ජනයන් විසින් දතහැකි පරිදි නිර්වාණ තත්වය දතහැකි වෙයි නිර්වාණය ප්‍රත්්‍යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිනිිය වූ ආරයන් වහන්සේලා පමණකි ප්‍රතජ්ජනයන් විසින් උන්වහන්සේලාගේ වචන අනුසාරයෙන් දත යුතු වෙයි. උන්වහන්සේලාට එය ප්‍රතජ්ජනයන්ට සුවසේ අවබෝධ වන පරිදි ප්‍රකාශ කිරීමට වචන නැත්තේය. කුමක් හෙයින්ද යතහොත් ලෝක විවහාරයහි ලෝකයා විසින් නොදන්නාලද අර්තයන් කාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක විවහාරයහි වූ වචන වනාහි පළමුකොට අර්ථය දැන දන්නාලද අර්ථය ප්‍රකාශකිරීම සඳහා, පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහූ වෙති. නිර්වාණයහි වූ ගුණයන් ප්‍රකාශ කළ හැකි වචනවනාහි විවාහාරයහි බොහෝ වෙති. එබවින් ආරයන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්තකොට ගුණවාචක ශබ්දවලින් ගුණී භූත නිර්වාණය ප්‍රකාශ කළහ. උන්වහන්සේලා විසින් ඒ සඳහා ප්‍රකාශිත වචනද බොහෝ වෙති. අසංකතං අනත්තං අනාසවං සච්චannya පාරං නිපුනං සුදුසසං අජරජරංච දුවං අපලෝකිනං අනිදස්සනං නි්ප පංච සන්ත අමතං පනීතංච සිවං්ච කේමං තන්හකයෝ අච්චි අචරියංච අබ්බූතං අීතිකං අනීතික දම්මං නි්බාන මේතං සුගතේන දේසිතං අව්‍යපජ්ජං විරාගෝච සද්ධී මුත්ති අනාලයෝ දීපංතානංච ලේනංච සරණංච පාරයානන්ති මේ සලායතන වග්ග අසංකත සංයුක්තයේ එන ගාථාවලින් නිර්වාණ වාචී ශබ්දයෝ දැක්පෙති. මෙයින් අසංකත ශබ්දයෙන්, සංස්කරණය නොකරන ලද බවනැමැති, නිර්වාණ ගුණය නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. අන්ත ශබ්දයෙන් තෘෂ්ණභාවය නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන්ද ඒ ඒ ගුණ නිමිත්තකොට නිර්වාණය ප්‍රකාශ කරනු ලැබේ. මේ වචනවලින් පුතජ්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරා ආචාර්ය උපදේශ අනුගමනය කොට පෘතජ්ජනයන් විසින් දත යුතුවෙයි. නිර්වාණය ප්‍රකාශ කරන්නා වූ පාලි අ්ටකතා ටීකාවන්හි, අර්ථය විපරීත ආකාරයෙන් ගෙන නානාවාද ඇතිකර ගැනීමට හේතුවද මේ වචන ආර්ථ දුරවබෝධ තත්වයන්මය. අරම්පරාගත ආචාරය උපදේශ නොමැතිව තමාම පොත් බලා උගනීම කලා වූද එබඳු ආචාරය උපදේශ ඇසුරු කලා වූද ඇතැම්හු අපරටේ නානා ආකාරයෙන් නිර්වාණය ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. යමකු විසින් සත්‍ය පහදාදුන් කලද ඔවුහු පෙරකී ක්‍රමවලට විරුද්ධ වූ සියල්ල ඕවා බොරුම බණය සිංහල බණ නොවේය සිංහල බනපොත්වල ඕවා නැතය යනාදිය කියා අඥ්ඥානයන් රවටා තමාගේ පණ්ඩිතකම රැකගන්නට උත්සාහ කරති. යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්ෂ භජනය කරන සුළ වූ ැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්්‍යයක් වුවත් සත්‍යයයි ධර්මයයි පිළිගනිති බනවල බුරුම සිංහල සියම් ජපන් ආදී බේදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්මවිනය දත් පනිිවරුන් ඇත්තේ බුරුමයේය ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවී ශාසන පරම්පරාව අවිච්චින්නව පැවැත්මය. අපරටේ පෙරපටන් පැවත ආවූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පද්ද නෂ්ට පාප්ත වූහ. බුරුමේ අද දක්වාම අට්ටකතා සහිත පිටකත්‍රයට සන්න ගැටපද විවරණ ආදිය හා සියගණන් ඒ භාෂාවෙන් කරනලද බණපොද්ධ ඇත. එරට වැඩවිසූ නානා ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටක ධර්මයන්හි විශාරද පනිිවරයකු වූ සැටකටත් අධික ග්‍රන්ථ සමූහයක් කතුවරයකු වූ, ලෙඩි සයාඩෝ නමින් ප්‍රසිද්ධ වූ මහා ස්තවීරයන් වහන්සේ විසින් කරනලද නිබ්බාන දීපනී නම්ූ ග්‍රන්තය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්‍ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු හාරසීය පන්සීය පමණ ඇති ග්‍රන්ථ කීපයක්ද වෙයි. එයි ගම්භීර ගම්බීර් මහා නිබ්බුත දීපනී නම්ූ ග්‍රන්තයෙන් කොටසක්. ධර්මරත්න පඩිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහලභාෂාවට පරිවර්තනය කොට ලක්ෂ්මී පහන් පත්‍රයෙහි ප්‍රසිද්ධ කරවූයේය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග්‍රන්ථයක් නොවෙයි. එහි කත්‍රු වූ සීලාදී ගුණයෙන් කරනකොට ඇති ප්‍රසිද්ධ වූ ගෞරුවාර්හ ජාගරාබිධාන මහා ස්ථවීරපාදයන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ බොහෝ ග්‍රන්ථයන්ගේ කතුවරයකු වූ විසුද්ධචාරනායක ස්වාමිපාදයන් වහන්සේ විසින් කරවන ලද චද්ද පීධානනී නම් වූ විසුද්ධිමාර්ග වැනි ගන්තයක් වෙයි. එහි නිර්වාණය දැක්විය යුතු තැන ස්වකිය ආචාරයන්ගේ නිර්වාණ විනිශ්්‍ය තිබියදී. ලෙඩී සයිඩෝ නම් වූ මහ ස්ථවීර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වාතිවෙයි. එයින් යතෝක්ත ග්‍රන්ථය උන්වහන්සේගේ ශිෂ්‍යයන් විසිනුත් පිළි නොගන්නා ලද බව ස්තීරවෙයි. එ ධර්මරත්න පණිතුමා විසින් මෙරට පලකරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියනලද ලිපි නිසාද ඒ මත පිළිගත් අය අප රටේද ඇතිවිය හැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණනිසත්. ඒ වාදයන් සම්බන්ධ වහා තවත් නොයෙක් වාදයන් ගැනද සංශේප විනිශ්චවල් මෙහි පංචම පරිච්චේදේ දක්වා ඇත. මීට රේරුකාණේ චන්දවිමල යතිවරයානන් වැල්ල බඩ පන්සල පානදුර, විවහාරවර්ෂ එද්දාස් නමසිය විසි හය. නිර්වාන විනිශ්චය නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, සිද්ධ සුදා මිතගුණෝ නිබ්බානං නිබ්බනං ජන බෝදේසියෝ මහාවීරෝ නමේතං සිරසා තිදා සිද්ධිය සුද්ධයා සන්තා යං සේවිංසු රමහේසයෝ විශුද්ධං උත්තමං දම්මං නමේත සිරසා තිදා විසුද්ධතා යස්ස සුද්ධිමාගම්ම සබසෝ සිද් සිද්ධස්ස සංගස්ස නමේතංසිරසා තිදා. අශේෂ නෙයධර්ම විෂයහි ජීර්ණ පත්‍රයක්හි දිවස සන්තප නරාචයක්සේ විනිවිධ යන්නා වු නන්ත ඥාන බලයෙන් සමන්වාගත වූ විමුත්තිනායක වූ ලෝකේක ශිවංකර වූ අප භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ බෝධි ද්‍රරූම මූලේහිදී ප්‍රතිවේද කොටගෙන උගගටිතඥ ආදී අපරිමිත වේනේය ජනයන්ට අවබෝධ කරවා වධාරණ ලද්දා වූ සංසාර දුක්හසාගරයහි නිමගන සත්වයන්ට අසහාය ප්‍රතිෂ්ටාව වූ පරමාර්ථ සත්‍ය වශයෙන් සියලු කල්ම විද්‍යාමාන වූ බුද්ධ ප්‍රත්්‍යයක බුද්ධ ශීනාශ්‍රවයන් වහන්සේලා පැමිණ පරම ප්‍රීතිීන් පිනා උදන් ඇනුවා වූ සකල කලේශ භාරයන්ගේ විමුක්තියෙන් ශාන්ත සුඛ ස්වරූප වූ ධර්මරත්නයක් ඇත්තේය ඊට නිර්වාණයයැයි කියනු ලැබේ. ඒ නිර්වාණ ධර්මය වනාහි පෘතුවි ෘක්ෂ පර්වරතාදිය මෙෙන් සටහනක් ඇත්තා වූ හෝ හටගත්තා වූ ධර්මයක් නොවේ නිත්‍යව පවත්නාහයින් කිසි කලෙක අභාවයට පැමිණිණ ධර්මයක්ද නොවෙේ ඉක්ම පැවතිහෙයින් ලෝකෝත්තර වුවකි මෙලොවෙහි හෝ පරලොවෙෙහි නොවනෙහෙයින් යම් කිසි දිශාවක දේශයක නොපිහිටිය වූ ධර්මයකි සකල සත්වයන්ගේම නිලියන සානය වුවද තමා කෙරෙහි එකද සත්වයකු නැත්තා වූ ධර්මයකි. බොහෝ සත්වයන් පැමිණෙන නමු ගේ පැමිණීමෙන් පූර්ණත්වයක්හෝ නොපමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තා වූ ධර්මයකි පූර්ණාවිිනවතා හීන ප්‍රනීතාආදිය බේදයක්ත නැත්තා වූ ධර්මයකි තමා කෙරෙහි කිසි විධියුතු සුවයක් නොමැතිව පරමු සුකය පවත්නාධර්මයකි එකද සත්වයකු තමා කෙරෙහි නොමැතිව සකළ සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වූ ධර්මයකි. පරමගම්බිහිර දූරදර්ශ ධර්මයකි, අනන්ත අපරිමාන සුක සුභ ගුණයෙන් යුක්තව, පරමාර්ථ වශයෙන් ඒ කාන්තයෙන් විද්‍යමාන ධර්මයකි. මෙසේ ලෞකික මහජනයා විසින් විඤ්ඥාත වූ, ශබ්දාදී ලෞකික ධර්මයන්ට අතිශයෙන් විසදෘෂෂව පරම සුක්ෂම භාවයෙන් පවත්නා වූ නිර්වාණ ධර්මය ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් සම්බන්ධ දැනීම නොමැත්තා වූ අන්ද පෘතජ්ජනයන් විසින්ද දත හැකි නොවයි. ස්කන්ධ ආදී ධර්ම විභාග දන්නා වූ කල්්‍යන පෘතජ්ජනයන්ට අනුමාන වශයෙන් දතහැකි වෙයි. ආය පුද්ගලයන්ටම මාර්ගඥාන පලඥානයන්ගේ ප්‍රත්‍යක්ෂව දැකිය හැකි වෙයි. ලෝකෙහි අන්ද පුතජ්ජනයෝ ජාතියන්දයන් වැනි වෙති. කල්යාන පුතජ්ජනයෝ මදක් පෙනීම ඇති පටල සහිත ඇස් ඇතියන් වැනි වෙති. ආර්යයෝ පිරිසිදු ඇස් ඇතියන් වැනි වෙති. ඒ කාන්තයෙන් විද්‍යාමාන වූ නීල පීතාදී වර්ණයෝ ජාත්‍යන්දයන්ට සර්වා ප්‍රකාරයෙන් දර්ශනය නොවෙති. පටල සහිත ඇස් ඇතියන්ට ස්වල්ප වශයෙන් දර්ශනය වෙති. පිරිසිදු ඇස් ඇතියන්ට සර්වා ප්‍රකාරයෙන් දර්ශනය වෙති. ඉතින් ජාත්‍යන්දයන් විසින් ඒකාන්තයෙන් විද්‍යාමාන නමුත් තමාට අවිෂය වූ නීලපීතාදී වර්ණයන් ලොව නැතිඇයි කියයා නම් එ සම්පූර්ණයෙන්ම අසත්‍යයක්ම වෙයි. හුදෙක් ය ඇස්සත්තන්ගේ හාශ්‍ය පිණිසම වෙයි. එමෙන්ම ආරයන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන්ද කල්්‍යයාන පපුතජ්ජනයන්ට අනුමාන වශයෙන්ද දර්ශනය වන්නා වූ ඒකාන්තයෙන් විද්‍යාමාන වූ නිර්වාණ ධර්මය තමාට නොපෙනෙන හෙයින් අන්ද පුතජ්ජනයන් විසින් නැතයයි කියනු ලැබේනම් ඒ සම්පූර්ණයෙන්ම අසත්යක්ම වෙයි. එ නිවන් පසක් කරන ලද ආරයන්ගේ හාසය පිණිසම වෙයි එහෙයින් තම තමාගේ දෝෂයෙන්ම තම තමාට නොපෙනෙන නමුත් නිර්වාණ ධර්මය ඒකාන්තයෙන් ඇති බව දතයුතුයි. එය අන්ද ප්‍රධජ්ජන භාවය ඉක්මවා කල්යාන පුතජ්ජන භාවයට පැමිණ අනුමානඥානයෙන් දතහැකිවෙයි. පළමුකොට අනූපමේය වශයෙන් දතැනැත්තාටම, ර්ගඥාන පලඥානයන් කරනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකිවෙයි. ප්‍රත්්‍යක්ෂ වශයෙන් දක්නාලද කල්හීම දුකින් මිදිය හැකිවේ. එහන් තමතමා විසින් ලබාගැනීමට බලාපොරොත්තුවන පරම රමණීය වූ නිර්වාණපුරය ගැන දැනීම ඇතිකර ගැනීමට ප්‍රදජ්ජන වූ සිංහලයන් විසින්ම උත්සාහි විය යුතුය. මෙහි නිර්වාණයයයි කියන ලද්දේ ක්ලේශස් කන්දයන්ගේ නිර්වශේෂ නිරෝධයයි. එනම්, මතු ඉපදීමට කිසිවක්ෂේෂ නොවී නූපදින ආකාරයෙන් සිදුවන නිරෝධයයි. නිවීමයි නොපැවැත්මයි. නිරෝධය නිවීම නොපැවැත්ම, වචනයන්ගෙන් අදහස් කරන්න නිරෝධ තුනකි එනම් එක උපන් සංස්කාර ධර්මයන්ගේ ෂණයක් පාසා සිදුවන බංගය. දෙක ගිනි නිවීම මැවීම යනාන්දී හි අදහස් කරන නාමරූප පරම්පරාවන්ගේ හිඳීම තුන මතු කිසිකාලෙක නූපදිනා ආකාරයෙන් සිදුවන අනුපපාද නිරෝධය යන මෝහුයයි පූරුව නිරෝධත්වය වනාහි උපන් සංස්කාර ධර්මයන්ගේ බිදී අතුරුදහන් වීමය යැයි කියන ලද හිස් බවකි. ඔහු අනිත්‍ය සම්බන්ධ කතාවහි අභිප්‍රේත නිරෝධයෝයයි නිර්වාණ කතාව වනාහි කිසිකලක නූපදිනා ඥ්‍යායිෙන් සිදුවන නාමරූප ධර්මයන්ගේ අනුපාද නිරෝධයම අභිප්‍රේතවෙයි. මේ වනාහි පූර්ුවෝක්ත අබාදවදවය හා, අතිශයෙන් විසදෘෂ වූ පරමාර්த்த වශයෙන් විද්‍යාமானන වූ අතිතනාගත වර්තமான යන කාලාත්‍රයෙන් මුुක්ත වූ සූක්ෂම ධර්මයකි යතෝප්ත ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධේ වෙනස කියනු ලබන උපමාවෙන් දතයුතුයි. ක්‍රාත්‍රී කාලයේ තමා කිසිකාලෙක නොගියවිරූ පෙදසකට ගියා වූ එක්තරා පුරුෂයක් තෙමේ පෙර මග සිටවාතිබූ කනුවක් දැක අමනුෂ්‍යයක්්‍යැයි මහත් බියට පත්විය මදවේලාවක් බියෙන් කනුවෝ දෙෙස බලා සිටින කල නොසැල්වී තිබෙන හෙයින් අමනුෂ්‍ය සඥාව දුරුවී බය නිවියගියේය. එකල් හි පුරුෂතෙම නැවතත් ඉදිරියට ගමන් කළේය. ස්වवाල්පයක් ඉදිරියට ගමන් කළ ඉක්බිති නැවතද අමනුෂ්‍ය සඥාව පහලවී බය උපන්නේය. ක් බිති පසු බැස බලා සිටින කල්හි නැවතත් පෙරසේම බයවී පසුව බය නිවීගියය. මෙසේ ඉදිරියට ගමන් කරන කල බයවෙමීද පසුබැස සිටින කල බය සංසිදීමෙන්ද කනුව ඉක්මවා යා නොහැකිව යතෝක්ත පුරුෂයා කනුවෙන් ඇත්ව සිටින කල එක් පුරුෂයක් තෙම මහත් වූ ආලෝකය ඇති ගිනිහුලක් ගෙන කනුව සමීපයෙන් ගියේය. එකල් හි යාගත නොහැකිව සිටි පුරුෂතම ආලෝකය කරනකොටගෙන කනුව දැක බය නිවී නිර්බයව කනුව ඉක්මවා ගියේය. මේ උපමාවහි කියනලද පුරුෂයාට බය නිරෝධය එනම් නිවීම් දෙකක් විය. එනම් ආලෝකෙන් කනුව දැකීමට ප්‍රථම නැවත නැවත හටගත් බයේ නිවීම එකකි. ආලෝකෙන් කනුව දැකීමෙන් වූ බය නිවීම තව එකකි. එයින් පළමු සිදු වූ බය නිව උපන් බයේ අභාව මාත්‍රයමයි. ඒ කිසිවක්හොකගේ අභාවය වූ, විස්භාව මතු බය නොයිපදීමට හේතු නොවන බැවින් ඒ අවස්ථාවට බය නොමැති මුත් කනුවකරා යනමිට වහාම බය උපදින්නේය ආලෝකෙන් කනුව දැකීමේදී වූ බය නිරෝධය නම් කනුව කනුවක්මයි නිශ්චට නොපැමිණයේ නම් කනුව කරා යන කල වන්නට තිබුණු බය නොපදී යාමය ඒ වනාහි යටකිී උපන් බය නිරෝධය මෙන් බයයවීම් බයනොවී මාත්‍රයක් නොව මතු කනුව කරා යනකලද බය නූපදිනා ආකාරයෙන් පවත්නා වූ ඒ කාන්තේ නැත්තා වූ ශාන්තිභාවයකි ඒ නිරෝධයාගේ ශක්තියෙන්, යතෝක්ත පුරෘෂයාට කනුවකරා යාමේදී, පෙර උපදමින් තිබුණු බය උත්සහ කොටද උපදවාගත නොහැක්කේමය කොමක් හෙයින්ද යතහොත් ඒ කාන්තෙන් කනුව අමනුෂ්‍යයෙක් නොවන බව දැනගත් හෙයිනි. ඒ දැනීමෙන් පසු අන්‍යකු විසින්ද ඒ බයඔහුට උපදවාදිය නොහැක්කේමය. මේ උපමාවෙහි දක්මුණ ලද, උපන් බියෙහි නිරෝධය මෙ උපන් සංස්කාර ධර්මයන්ගේ වංගය හා සන්තති විච්චේදය ධතයුතුයි. අනුපපාද නිරෝධය ආලෝකයෙන් කනුව දැකීමෙන් සිද වූ බය නිරෝධය මෙ දතයුතුයි. ආලෝකය කරනකොටගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් කනුව දැකීමෙන් අනුපපාද නිරෝධයෙන් නිරුද්ධ වූ බය මතු හට නොගන්නආක්මෙන් විදර්ශන ආලෝකෙන් සංස්කාර් ධර්මයන්ගේ ලක්ෂනත්ත්‍රය දැකීමෙන් අනුපපාද නිරෝධයන් නිරුද්ධ වී යන ක්ලේෂ ස්කන්දයෝ මතු කලෙක කිසිකලක හට නොගන්නාහුය ක්ලේෂ ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේලාට ක්ලේෂෝනම් කෙබන්දෝ දෝහෝ යැයි බැලීමටවත් ස්ව සන්තානයෙහි ක්ලේෂයන් උපදවාගත නොහැක්කේය. මෙසේ ස්වභාවික නිරෝධයාගේ හා අනුපාද නිරෝධයාගේ වෙනස දතයුතුය. එක්කෙක් පුද්ගලයකුගේ ක්ලේශස්කන්දයෝ හතරවාරයකදී අනුපාද නිරෝධයෙන් නිරුද්ධවෙති. එහි පිළිවෙල මෙසේ දතයුතුයි. සෝතාපත්ති මාර්ගක්ෂණයහි මාර්ගයාගේ ශක්තියෙන් දෙසට වැදෑරුම් වූ මිත්‍යදෘෂ්ටිය තෙවදෑරුම් නියත මිත්‍යා දුෘෂ්ටිය අෂ්ට ප්‍රබේද වශයෙන් හා ශෝඩෂ ප්‍රබේද වශයෙන් දක්මනලද වෙචිකිච්ඡාවය යන මේසිියලු ධර්මයෝ නිරුද්ධවෙති සකදාගාමි මාර්ගක්ෂණයහි ඕධාරික කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධවෙති අනාගාමී මාර්ගක්ෂණයහි, තුනිී වූ කාමරාග ව්‍යාපාදයෝ නිරුද්ධවෙති අරහත් මාර්ගෂනයහි රූපරාග අරූපරාග මානාවිච්චා ආදී, ශේෂ සකල කලේෂයෝ නිරුද්ධ වෙති මේ ක්ලේෂ නිරෝධය සිදුවන පිළිවෙලයි. ස්කන්දයන් අතුරෙන් වනාහි ශෝතාපත්ති මාර්ගක්ෂණයහි අපාහි උපදිනා සකළ ස්කන්දයෝද බවහතකින් මතුයෙහි ඉපදියහැකි වූ කාම සුගතිය සම්බන්ධ වූ සකළස්කන්දයෝද නිරුද්ධවෙති. සකදාගාමි මාර්ගක්ෂණයහිදී කාම භාවයහි එක්වරක් ඉපදීමට ඉඩතබා එහි නැවතත් ඉපදියහැකි වූ සෙසුස්කන්දයෝ නිරුද්ධ වෙති. අනාගාමි මාර්ගක්ෂණයහි මතු කාමභාවෙහි ඉපදියහැකි වූ ඉතිරි ස්කන්දයෝ නිරුද්ධ වෙති. අරහත් මාර්ගෂණයහි වර්තමාන ස්කන්ධ කයහැර සංසාරෙහි මතු ඉපදියහැකි වූ සකළ ස්කන්දයෝම නිරුද්ධ වෙති. මේ ස්කන්ධ නිරෝධය සිදුවන පිළිවෙලයි. මෙසේ අනුපපාද නිරෝධයෙන් නිරුද්ධවන්නා වූ කලේෂ ස්කන්දයෝ බොහෝ වූ නමුත් කන්ද ගණනාව නිරෝධ බොහෝ ගරනක් ද නොවෙති සතර වාරයකදී නිරුද්ධ වන නමුත් ප්‍රමාණ වශයෙන් නිරෝධ හතරක් ද නොවෙත් පුද්ගල ප්‍රමාණයෙන් බොහෝ ගණනක් ද නොවෙත් ඒ බව කියනු ලබන උපමාවෙන් ධතයුතුයි එක් අයකුගේ ශරීරයහි පිළිකා එක්දහස් පන්සිියයක් එක විට හටගත්හ පලවැනි වත්த்தාවට බේසජ්්‍ය ආලේපය කළकाල් හි එයින් හතරෙන් කොටසක් සුවවූහ මෙසේ දෙවැනි වරද තුන්වැනි වරද බෙහෙත් ගැල්වූ කල්හි කොටස බැගින් සුව වූහ. හතරවැනි වර ගැල්වූ කලහි සියල්නම සුවවී කැලල් පවා නැතිවිය ගොස් ප්‍රකෘති ශරීරයම විය මේ උපමාවහි කියනලද පිළිකාබෝ වනාහි, මේ එකක්්‍ය මේ අනිකක්්‍ය යනාදී වශයෙන් වෙන් කිරීමට කරුණු වූ අක්මුල් ආදිය ඇත්තෝය ඔවුහු දැවූ සටහනක් ඇත්තෝ ඇත්තා වූ ධර්මයෝය එහින් පිළිකා ඉදදාස් පන්සීයක් බව කිවහැකි වෙයි පිළිකා සුවය නැමැති ආරෝග්‍ය වනාහි දැවූ සටහන් සහිත වූවක් නොවෙයි පිළි පිළිකා සුවයත් අතර කතා කිරීමේදී සම්බන්ධතාවයක් ඇතුවාක් මෙන් පෙනන නමුත් ඔවුහු ලක්ෂණ වශයෙන් අහස පොලොවසේ දුරවූවාහු වෙති ආලෝකයත් අන්දකාරයත් මෙෙන් අන්ෝ්‍ය ප්‍රතිපක්ෂ වූවාහු වෙති පිළිකාබන්ට මෙ පිළිකා සුවය නැවැති ආරෝගෙට මුලක් නැත්තේය පිළිකාවන්ට මෙෙන් පිළිකා සුවයට මුදුනක් නොමැත්තේය පිළිකාවන්ට ප්‍රමාණයක් ඇතත් පිළිකා සුවයට ප්‍රමාණයක් නැත්තේය පිළිකාවන්ට වර්ණයක් ඇතත් පිළිකා සුවයට වර්ණයක් ඇත්තේ නොවෙයි එහෙයින් දැවූ සටහන් සහිත වූ පිළිකාමෙන් දැවූ සටහන් නැත්තා වූ පිළිකාසුවය මේ එක සුවයක මේ අනික්ෂුවයකයයි වෙන් කළ හැකි නොවෙයි. පිළිකා සුවයේ අක්මුල් ආදයක් කිසිවකුට දැක්විය නොහෙයි. එහෙයි එත්තා ස්පන්සිීයක් වූ පිළිකාවන්ගේම සුවය ආරෝග්‍ය නැමැති එකම ධර්මයක් බව ධතයුතුය. තවද පිළිකා සනිමිත්ත එනම් සටන් ඇති ධර්ම වූ හෙන් මේ පළමුවෙනි වර සුව වූ පිළිකාවෝය මේ දෙවනිවර සුව වූ පිළිකාවෝය යනාදී වශයෙන් වාර ප්‍රමාණයන් ද බෙදිය හැකි වෙත් අනිමිත්ත ධර්ම වූ එනම් සටහනක් නැත්තා වූ ආරෝග්‍ය වනාහි මේ පළමවෙනි පිළිකා සුවය මේ දෙවනි පිළිකා සුවය යනාදී වශයෙන් වාර ප්‍රමාණයෙන් වෙදිය හැකි නොවෙයි සියල්ල සුව වූ පසු සුවයේ කොනක් සෙවිය නොහේ. එහයින් සතර වාරයහිදීම ව සුවය එකම ආරෝග්‍ය බව දතයුතුය. මේ එකවර හටගත් එද්දා ස් පන්සීයක්පුූ පිළිකාවන්ගේ සුවය පමණක් නොව ඔහුගේ ශරීරෙහි ඒ ආත්ම භාවයෙහි හටගෙන සුව වූ අන්‍යරෝගයන්ගේ යම් සුවයක් ඇත්නම් එයද අනාගතෙහි හටගෙන සුවවන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් ඒද වර්තමාන පිළිකා සුවයද යන සියල්ලමද එකම ධර්මයකි. රෝගෝ වනාහි සනිමිත්ත එනම් සටහන් ඇති ධර්ම වූහෙයින් වෙන්වෙන් වූවාහු ඇති එපමනක්ද නොව අනවතගග අතීත සංසාරයහි උපන්නා වූ සකල භවයන්හීම ඔහුගේ ශරීරෙහි හටගත් යම් රෝග සුවයක් වේ නම් එයද අනාගත භවයන්හි හටගන්නා වූ රෝගයන්ගේ යම් සුවයක් වන්නේ නම් එයද වර්තමාන භවයහි රෝගසුවය හා වෙන් නොවී එකම ධර්මයක් වෙයි බරෝගහා ආත්ම භාව සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ වෙති එපමනක් නොව සියයක් වූ පුද්ගලයන්ගේද දහසක් වූ පුද්ගලයන්ගේද දසදහසක් වූ පුද්ගලයන්ගේද අතිතනාගත වර්තමාන යන කාලාත්ත්‍රෙහි සකළ භාවයනිහි හටගන්නා වූ සකල රෝගයන්ගේම සුවද යටකී පුද්ගලයාගේ රෝග සුවයද යන සියල්ල එකම ධර්මයක් වෙයි. පුද්ගලයෝ වනාහි සනිමිත්ත ධර්ම වූ හෙයින් බොහෝ ගණනක් වෙදි. මේ උපමාාවෙහි දප්පන ලද පරිදි හතරවාරයකදී සුව වූ එද පසී්පුූ පිළිකාවන්ගේ සුවය එකම ආරෝග්‍ය වූ වාක්්මෙන්. අතරවාරයක්හි නිවී යන එද්දාස් පන්සීයක් වූ ක්ලේෂයන්ගේ හා ස්කන්දයන්ගේ නිරෝධය, ක්ලේෂස්කන්ද ගණනාවෙන් බොහෝ ගණනක්ද නොවෙයි. සතරවාරයකදී නිරුද්ධවීම නිමිත්තකොට වාර ප්‍රමාණයෙන් සතරක්ද නොවේ. බොහෝ සත්වයන්ගේ නානාවිදරෝග සුවය හා, පිළිකා හටගත්තා වූ පුද්ගලයාගේ රෝග සුවයත් එකම ධර්මයක් වූවාක් මෙන් නිවනට පැමිණෙන්න්න වූ සකළ සත්්‍යයන්ගේම ක්ලේෂ ස්කන්ධ නිරෝධය පුද්ගල ගණනාවෙන්ද බොහෝ ගණනක් නොව එකක්ම වෙයි ක්ලේශස්කඳහා පුද්ගලයෝ සනිමිත්ත ධර්මයෝය එනම් සටහන් ඇති ධර්මයෝය නිරෝධය වනාහි අනිමිත්ත එනම් සටහනක් නැති ධර්මයකි. සනිමිත්ත ධර්ම වූ ක්ලේශස්කන්ධ පුද්ගලයෝ මේ එකක් යැයි මේ අනිකක්යයි වෙන් කළ හැකි වෙති. අනිිත්ත ධර්මයක් වූ ලේශස්කන්ධ නිරෝධය එනම් නිවන එසේ බොහෝ ගණනක් වන පරිදි වෙන් කළ හැකි නොවේ. क्ලේශස්කන්ධ නිරෝධය යන වචනයෙන් අදහස් කරනලද ක්ලේෂස්කන්ධයෝද අතීතේහි නූපண்ணා වූද අනාගතෙහි නූපදින්නා වූද වර්තමානෙහි එපිද නැත්තාා වූද කාලවිමුක්ත ක්ලේෂ ස්කන්දයෝවෙති. එහෙයින් ඔවුහුද අනිමිත්ත ධර්මයෝය එනම් සටහනක් නැත්තා වූ ධර්මයෝය. චතුර් මාර්ගයන්ගේ වශයෙන්, හතර වාර්යකදී ප්‍රහාණය කිරීම නිමිත්තකොට නානාවිධ ක්ලේෂහා නානාවිධ ස්කන්ද ගෙනය කියනු ලැබේ. එසේ වුවත් ඒ කාන්තෙන් ඔවුන්ගේද නානත්වයක් නොලැබෙයි. මෙ අවබෝධ කර ගැනීමට මදත් දुෂ්කරවුවකි සිහිනුවනින් යෙදී මුලා නොවී යථාර්ථය අවබෝධ කරගත යුතුය